ඔල්කම්පසිලෝන්රයාලුන ඉතින් අදත් අපි ඇවිල්ලා ඉන්නේ කලම්බු රිකී සිනමා ශාලාවට. අද නම් අපි ඇවිල්ලා ඉන්නේ වෙනදාගේ ෆිල්ම් එක ගැන කතා කරන්න නෙමෙයි, සිනමා ශාලාව ගැන කතා කරන්න. ඉතින් මේක කාලාන්තරයක් තිස්සේ වැහිලා තිබුණු සිනමා ශාලාවක්. අද ආයෙත් ඔයාලා සතු වෙන්නයි යන්නේ. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු මොකක්ද වෙන්නේ, මොනවද වෙන්නේ මෙතන, කවුද මේක නැවත ඔයාලා සතු කරන්නේ කියලා. අපි ඇතුළට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතාමත් සුබ දවසක්. මොකද මං හිතන ලාංකේය සිනමා ප්‍රේක්ෂකයන්ට වගේම සිනමා කරුවන් විදිහට අපිටත් ඉතාමත් සතුටු දවසක්. මොකද කාලයක් අපි දන්නවා කොළඹ රිකී සිනමා ශාලාව වහලා දාලා තිබ්බා. ඉතින් අපි පුද්ගලිකව සිනමාකරුවෝ සහ මං හිතන ප්‍රේක්ෂකෝ විදිහටත් හැම දෙනාම මං හිතන දුක් වුණා, ඇයි අපරාධ මෙහෙම සිනමා ශාලාවක් වහලා දැම්මේ කියලා. ඉතින් රිකී සිනමා ශාලාව නැවතත් ඔන්න ආරම්භ කරලා තියෙනවා NK ෆිල්ම් සායතනයත් එකතු වෙලා. ඉතින් මම හිතනවා ඉතාමත් සතුටුයි. මොකද අපිට අපි දන්නවා ලංකාවේ සිනමා කෘතියක් කරාට පස්සේ චිත්‍රපටය රිලීස් කරගන්න අපි සිනමා ශාලාවල් හොයන්න කොච්චර දුක් විඳිනවද කියලා. ඉතින් ඒකට තවත් වහලා දාලා තිබ්බ අලුත් සිනමා ශාලාවක් විදිහට නවීන පාසුකම් එක්ක ආරම්භක දවසක් විදිහට ඒක සටහන් වෙනවා. ඉතින් ඉතාමත් සතුටුයි. ඒ වගේම මම සුබපතනවා මේක අතට අරගෙන MPI ආයතනයටත් ඒ වගේම NK ෆිල්ම්ස් වෙනුවෙන් කැලුම් මාරෙන්ටත් මේ හැමෝටම මම සුබපතනවා. සිනමාව වෙනුවෙන් ශක්තියක් වෙනවට සිනමාවට අවශ්‍ය මොහොතදී ඒ ශක්තිය ලබා දුන්නට බොහොම ස්තුතියි කියලා හැම දෙනාටම. ඒ වගේම හැමෝටම ආරාධනා කරනවා කොළපවටින් හැමෝටම එන්න මේ සිනමා ශාලාවට ඇවිල්ලා චිත්‍රපට බලන්න. මම හිතනවා හොඳ අපූර්ව අත්දැකීමක් නවීකරණය වෙච්ච රිකී සිනමා ශාලාවේ ලබා ගන්න පුළුවන් වෙයි කියලා. සිනමා කර්මාන්තයට සම්බන්ධ සිනමා නළුවෙක් විදිහට මම හිතන්නේ අද හිතයටින් සතුටු වෙන්න පුළුවන්, හදවතින්ම සතුටු වෙන්න පුළුවන් දවසක්. මොකද සිනමා ශාලාවල් වැහිගෙන යන කාලෙක නව සිනමා ශාලාවක්, තිබිච්ච සිනමා ශාලාවක්, වැහිලා තිබ්බ සිනමා ශාලාවක් නැවත ජනතා අතරට පත්වීම මම හිතන්නේ ගොඩාක් සතුටුයි, ගොඩාක් ආඩම්බරයි. ඉතින් ඊළඟ අවුරුද්දේදීත් මම විශ්වාස කරනවා මම ඉන්න චිත්‍රපටි දෙක තුනක් එන්න තියෙනවා. ඉතින් ඒ දෙක තුනෙන් කීපයක් මම හිතන්නේ රිකී නව රිකී සිනමා ශාලාවට එයි. ඉතින් අපි සිනමා කරුවන් විදිහට ගොඩක් ආඩම්බර වෙනවා, වගේම ආදරණීය ප්‍රේක්ෂකයන්ට, සිනමා ප්‍රේක්ෂකයන්ට ෆැසිලිටීස් වලින් ගොඩක් තියෙන මම හිතන්නේ දැවැන්ත පුළුල් තිරයක් තියෙන රිකී සිනමා ශාලාවට එන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඇවිල්ලා ඒ සිනමා අත්දැකීම විඳගන්න. මම මේ සිනමා ශාලාව අවුරුදු 18ක් වගේ කාලයක් කරා. මගේ කම්පැනිල මම මේක පරිත්‍යාග කරා. මම පරිත්‍යාග කරලා පස්සේ නිමල් කුරුණ මහත්මයාට මේක දුන්නා ඇත්තෙම කරන්න. මට සිනමා ශාලා මට 13ක් වගේ ප්‍රමාණයක් තිබුණා. දැන් මට අයිති සිනමා ශාලා දෙකක් හෝ තුනක් වගේ ප්‍රමාණයක් තමයි මම තියාගෙන ඉන්නේ. මේක මගේ කම්පැනින් ඉදිරියේදී MPI කියන කම්පැනියෙන් මේක කරන්නේ. නිමල් කුරුණ මහත්මයා ඉදිරියේදී මේක අනිවාර්යෙන් හොදට කරයි. අපි මේක සවුන්ඩ් සිස්ටම්ස් ඔක්කොම වෙනස් කරලා ඉති කරලා ප්‍රේක්ෂක රුචිය වැඩි වෙන විදිහට අපි ගොඩක් පිළිවෙල් යොදාලා තියෙනවා. ඉදිරියේදී අපි ඒවා දියුණු කරලා ප්‍රේක්ෂක රුචිය වැඩි කරලා අවශ්‍ය දේවල් අපි අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරනවා. ඇත්තටම සිනමා ශාස්ත්‍රයේ වැටෙන කාලෙක සිංහල සිනමාව නගා හිටවන්න තිකෝ ෆිල්ම්ස් ආයතනයේ අධ්‍යක්ෂකවරයා හැටියට මම චිත්‍රපට නිෂ්පාදනය කරද්දී චිත්‍රපට හෝල් සිනමා ශාලා තියෙන ඕනේ නරඹන්න. ඉතින් සිනමා ශාලා වැටිගෙන එද්දී සුනිල් ටී ෆෙනැන්ඩෝ නිෂ්පාදකවරයෙක්, ඉතින් ප්‍රවීණෙක්, ඒ වගේම අරෝෂ
ඒවගේ එම්පයි මන්ලි සභාපත්තුමා මේ රිකී සිනමාශාලාව නැවත ආරම්භ කරලා පටන් ගැනීම අපිට මේ සිනමා කර්මාන්තයට ඇත්තටම ලොකු හයියක් සහ එතුමල්ලාගේ එම්පයි මණ්ඩලෙන් තව ඉදිරියටත් සිනමා ශාලා විවෘත කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් මම සුබ පතනවා එම්පයි මණ්ඩලයට සහ රිකී මේ සිනමා ශාලාවටත් සුබ පතනවා. තව මෙවන් සිනමා ශාලා බිහි වෙලා අපේ සිනමා කර්මාන්තය ඉස්සරහට තවත් වැඩි දියුණු වේවා. මමත් නිෂ්පාදකවරයෙක් විදිහට නිහතමානීව සතුටු වෙනවා. ඇත්තටම මේ අද ගොඩක් සතුටු අවස්ථාවකට තමයි එකතු වෙන්න අවස්ථාව ලැබුණේ. ලංකාවේ වර්තමානය වෙනකොට චිත්‍රපට ක්ෂේත්‍රයේ ගොඩක් ප්‍රශ්නයක් වෙලා තියෙන මේ සිනමා ශාලාවල් වැසීගෙන යන එක සහ ඇත්තටම මේ ක්‍රවුඩ් එකක් එන්නේ නැතිවීම. ඉතින් ඒකට හොඳම පිළිතුරක් වශයෙන් මේ සිනමා ශාලාව අලුතෙන් නවීකරණය කරලා හොඳ චිත්‍රපටයකින් ආරම්භ කරලා තියෙනවා රශ් චිත්‍රපටි. ඇත්තටම ගොඩක් සතුටුයි මේකට සම්බන්ධ ලැබුණට. කලා ක්ෂේත්‍රෙත් ගොඩක් දෙනෙක් එකතු වෙලා ඉන්නවා. ඕපන් කරපු චිත්‍රපටියත් ගොඩක් හොඳයි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ වගේ හොඳ චිත්‍රපටිත් එක්ක ලංකාවේ සිනමා ශාලාවල් තව තවත් විවෘත වෙලා ලංකාවේ සිනමාව හොඳ ශක්තිමත් ගමනක් යාවි කියලා. මේ සිනමාහල අපේ MPA සමාගමේ ත්‍රිවිධ ප්‍රධානතම සිනමාහල. මේක තමයි ලංකාවේ තියෙන ලොකුම සිනමාහල. ලොකුම තිරේ තියෙන්නේ වැඩි ආසන ගානක් තියෙන ආසන 800ක් පමණ තියෙන ලොකුම සිනමාහල. මේක විනාශ වෙලා තිබුණා. එක එක ප්‍රශ්න වෙලා මේක විනාශ කරලා තිබුණේ. ඊට මම මගේ සමාගම MPA සමාගමට තියෙන ප්‍රධානතම සිනමාහලින්ද මම මේක මුදල් ආයෝජනය කරලා මේ තත්ත්වයට හදලා ගත්තා. මට කාලේ මදුන අංග සම්පූර්ණ කරන්න මම ඉදිරියේදී තව මාසයක් දෙකක් යනකොට මේක සම්පූර්ණ ඒසි කරලා අංග සම්පූර්ණ සිනමාහලක් බවට පත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඔව්, ඉතම සතුරු දවසක්. මොකද මේ අපේ NK ෆිල්ම්ස් ආයතනයේ මගින් තවත් සිනමා ශාලාවක් අද ආරම්භ කරා. කොළඹ රිකී සිනමා ශාලාව. මේක පසුගිය මාස 6ක 7ක කාලයේ තිස්සේ වැහිලා තිබුණු සිනමා ශාලාවක්. අපි යම් තාක් දුරට නවීකරණය කරලා මේ සිනමා ශාලාව අද ප්‍රේක්ෂකයන් අතරට මුදා හැරියා. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ සිනමා ශාලාව තවත් වායු සමීකරණය කරලා තවත් ඉදිරියට මේ හොඳට ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න. ඉතින් මේ වගේ තවත් සිනමා ශාලා කීපයක් අපි ආරම්භ කිරීමට බලාපොරොත්තු ඉන්නවා දිවයිනපුර MPI ආයතනයත් එක්ක. ඉතින් අද රස් චිත්‍රපටය පෙන්වුවේ මගේ ස්ක්‍රිප්ට් එකක් වෙච්ච චිත්‍රපටයක්. ඒකටත් ඉතාම සතුටුයි මට. ඉතින් ඉදිරියටත් සිනමා ශාලාවන් තවත් ප්‍රේක්ෂකයන් අතරට ලබා දීලා සිනමාවට යමක් කිරීමට බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. අද විවෘත කිරීමේ කටයුතු මේ වෙනකොට නම් සියල්ලම අවසానයි. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ මේ වගේ ෆිල්ම් හෝල් වැහෙන්න දෙන්න එපා. දැන් මෙහෙම විවෘත කරලා තියෙනවා ෆිල්ම් හෝල් එක. ඉතින් ෆිල්ම් හෝල් එකට එළබන්න ඉතින් ලංකාවේ රසික හිටිට ඔයගොල්ලෝ ෆිල්ම් හෝල් එකට එළ බලන්න. ඉතින් මේ වගේ ෆිල්ම් වල සිනමාව ගැන විස්තර දැනගන්න subscribe කරන්න සිලෝන්රු. ඒ වගේම bell icon එකත් ඔබ ගන්න. සිලෝන්රු page එකටත් මතක ඇතුව like කරන්න.